සමහර කතා තියෙනවා අපි බැලුවට පස්සේ මැරෙන දවස වෙනකන්ම හිතින් නමතක නොවන විදිහේ. ඉතින් මේ වගේම කතාවක් වෙන 2024 දී රිලීස් වුණ ද සබ්ස්ටන්ස් කියන ෆිල්ම් එක ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ කතාව පටන් ගන්නේ බිත්තරයකට කොළපාට දියරයක් එන්නත් කලාට පස්සේ ඒ බිත්තරයටත් වඩා ලස්සන හැඩයක් තියෙන ඒකෙම තවත් වර්ෂන් එකක් හැදෙනවා කියලා පෙන්නන සීන් එකකින්. ඒකෙන් පස්සේ රංගන ශේෂ්ත්‍රයේ ඉහළින්ම ඉන්න මේ ඉන්න එලිසබත් වෙනුවෙන් හොලිවුඩ් වල සුපිරි බැබලෙන තරුවලට වෙන් කරපු ටයිල් එකක් සකස් කරනවා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා වගේම මේ මැදිවියේ ඉන්න එලිසබත් කියන්නේ සාමාන්‍ය නිරූපිකාවක් නෙමෙයි. එයා රටේ ප්‍රසිද්ධම එක්සර්සයිස් වැඩසටහනක් කරගෙන යන ගොඩක් ප්‍රසිද්ධ තරුවක් වෙනවා සහ එයාගේ උපන්දිනය දවසේ එයාට යාළුවන් සහ රසිකයන්ගෙන් ඇතිතරම් සුබපැතුම් ලැබෙන්නත් ගන්නවා. කොහොම වුණත් එලිසබත්ගේ දෛවය වෙනස් වෙන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. මොකද එයා ගැහැණු අයගේ වොෂ්රූම් එක වහලා කියලා දැකලා ඉවස ගන්න බැරි තරම් හදිසියකින් ඉන්න නිසා ඊළඟට කරන්නේ පිරිමි අයගේ වොෂ්රූම් එකට දුවල යන එක. ඉතින් එලිසබත් වොෂ්රූම් එක ඇතුලේ ඉද්දී එතනට එන එක්සර්සයිස් වැඩසටහනේ ප්‍රධානියා වෙන හාවිකාත් එක්ක හරි ෆෝන් එකෙන් කතා කරන ගමන් කියන්නේ දැන් මේ වැඩසටහනේ රේටින්ග්ස් අඩු වෙලා තියෙන නිසා එලිසබත්ව අයින් කරලා තරුණ ආකර්ෂණීය කෙනෙක් ගන්න කාලය දැන් නැවිත් තියෙන්නේ කියලා. ඊළඟට මේක හැන එලිසබත්ට දැන් එයාගේ නරක කාලය එන්න පටන් ගත්තා කියලා එයාගේ මේ වයස පෙනුම ගැන දුකක් දැනෙන්න ගන්නවා. මේකෙන් පස්සේ එලිසබත් එක්ක කෑමට එළියට ගිය හාවි එයාලා දක්ෂ නවකයන් එකතු කරගෙන එයාලගේ රේටින්ග්ස් වැඩි කරගන්න ඕන වෙනවා කියලා කියද්දී මේ ගහන එලිසබත් ටිකක් නොසන්සුන් වෙනවා වුණත් එයා ඒ දේ එළියට පෙන්නන්නේ නැහැ. ඉතින් ඊළඟට හදවතේ ලොකු බරක් සහ කලකිරීමක් එක්ක ආපහු ගෙදර යන ගමන් ඉන්න එලිසබත් පාරේ තිබුණ එයාට අභිමානයක් ගෙනල්ලා දුන්න ලස්සන පෝස්ටර් එකක් මිනිස්සු අයින් කරන විදිහ දකිද්දී ඒක එයාට දැනෙන්නේ හරියට එයාගේ කාලය දැන් ඉවරයි කියන ඉඟියක් වගේ. මේ විදිහට එයාගේ අවධානය මොහොතකට නැති වෙලා යද්දී එකපාරටම අවාසනාවකට එයාගේ වාහනය ඇක්සිඩන්ට් වෙලා යනවා. ඊළඟට හොස්පිටල් එකේදී ආපහු සිහිය එන එලිසබත් ගෑඟට කිසිම හානියක් වෙලා නැති වුණත් එයා ආත්මයෙන්ම කඩාගෙන වැටිලා තමයි ඉන්නේ. පස්සේ වෛද්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල වලින් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා පේන නිසා එලිසබත්ට ආපහු ගෙදර යන්න අවසර ලැබුණාට පස්සේ එයා යන්න ලෑස්ති වෙනකොටම තරුණ වෛද්‍යවරයෙක් ඇවිත් අමුතු පැකට් එකක් වගේ දෙයක් එක්ක ෆෝන් නම්බර් එකකුත් එලිසබත්ගේ ජැකට් එකේ සාක්කුවට දානවා. ඊළඟට එලිසබත් එළියට එද්දී එයාගේ පොඩි කාලේ යාළුවෙක් වුණ ෆ්‍රෙඩ් කියන කෙනාව හම්බ වෙනවා විතරක් නෙමෙයි එයා මේ වෙලාවේ එලිසබත්ට එයාගේ ෆෝන් නම්බර් එක දීලා තමයි එතනින් යන්න යන්නේ. මේකෙන් පස්සේ කුතුහලයෙන් ගෙදර එන එලිසබත් එයාට හම්බ වුණ දේ බලද්දී මේ තියන්නේ එයාගේ තරුණ පෙනුම එක්ක පුළුවන් උපරිම දක්ෂතාවයේ තියෙන එයාගේම වර්ෂන් එකක් හදන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙන ද සබ්ස්ටන්ස් කියලා හඳුන්වන එන්නතක් කියලා දැක්කත් මේ වගේ දෙයකට විශ්වාසයක් නැති නිසාම එයා ඊළඟට ඒක ගණන් නොගෙන කුණු කූඩයට විසි කරලා දානවා. එදා හවස කලින් දවසේ උන දේවල් ගැන හිතන ගමන් එයාගේ වියපත් පෙනුම දිහා දිගටම බලාගෙන ඉන්න එලිසබත්ට පස්සේ එයා කලින් විසි කරපු බෙහෙත ගැන මතක් වෙලා ඊළඟට මේ පාර්සලය කුණු කූඩේෙන් ආපහු ගන්නවා විතරක් නෙමෙයි මොකද වෙන්නේ කියලා බලන්න ඒකේ තියෙන නම්බර් එකට කතා කරලත් බලනවා. මොකද ගිලෙන්න යන කෙනා පිදුරුගහේ තෙල්ලෙනවා වගේ මේ වෙලාවේ එයාගේ ජීවිතේම වෙනස් කරවන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරලා බලන්න තමයි එලිසබත්ට ඕන වෙලා තියෙන්නේ. ඊළඟ දවසේ එයා කරපු එක්සර්සයිස් වැඩසටහනට අලුතෙන් නිලියක් හොයනවා කියලා කියන කතාව හැමතැනම පැතිරෙන්න අරගෙන කියලා දැකලා කනස්සල්ලක් දැනෙන එලිසබත්ට එයා මග බලාගෙන හිටපු පැක් එකත් ඇවිත් තියෙනවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් මේකත් එක්ක එයාට විශේෂ අංකයක් සහ ලිපිනයක් අදාළ ආයතනය එවලා තියෙනවා වගේම ඊළඟට එලිසබත් ගොඩක් උනන්දුවෙන් මේ ලිපිනය හොයාගෙන ගියාට පස්සේ පරණ ගොඩනැගිල්ලක් ඇතුලේ තියෙන නවීන කාමරේ එයාට අදාළ ලොකර් එක හොයාගෙන ගොඩක් ඕනකමින් මේ පාර්සලය ගෙදරට අරගෙන එනවා. ඉතින් මේ පැක් එක ඇතුලේ මේ ක්‍රියාව පටන් ගන්න එන්නතක් හැමදාම ගන්න ඕනේ ස්ටේබලයිසර් එකක්, සතියකට පාරක් ඇඟවල් මාරු කරන්න ස්විච් එකක් සහ ඇඟවල් දෙකටම ඕනේ වෙන දවස් හතක පෝෂකත් අඩංගු වෙලා තියෙනවා. ඉතින් එලිසබත්ට ආයෙමත් එයාගේ තරුණ කාලේ තිබුණ ජනප්‍රියත්වය ඕනේ වෙන නිසා එයාගේ ඇඟ දිහා ආයෙම වතාවක් බලලා හිතේ කුතුහලයත් එක්ක ඊළඟට එයාගේ තරුණ රූපය අවදි කරවන්න ඕන ටික එයා ඇඟට එන්නත් කරගන්නවා.
ඉතින් මේ එක්කම කලන්තේ හැදිලා බිමට ඇදගෙන වැටෙන එලිසබත් වේදනාවෙන් කෑ ගහන්න ගද්දී එයාගේ ඇස්වලින් පටන් අරගෙන පිටපැත්තෙන් මේ වෙනකොටත් අලුත් ජීවියක් ඉපදෙන්න පටන් අරගෙන තමයි තියන්නේ. ටික වෙලාවක් යද්දී තරුණ සහ ලස්සන සිරුරක් එක්ක එලිසබත්ට ආයෙමත් සිහිය එනවා වගේම එයාගේ පරණ සිරුර පැත්තකින් බිම වැටිලා තියෙනවා කියලා දකිනවා. ඊළඟට එයාට කොළපාට දියරයක් වමනය වුණාට පස්සේ මේ පරණ සිරුර පරිස්සම් කරගන්න ඒකට ඕනේ කරන පෝෂකත් ලබා දීලා එයාගේ අලුත් කටහඬ කොහොමද කියලා අහලා බලන එලිසබත්ගේ ටික වෙලාවකින් නහයන්ලේ එන්න පටන් ගන්නවා. මොකද එයාගේ මේ අලුත් ඇඟ පවත්ව ගන්න පරණ ඇඟේ කොන්දෙන් ඇටමිදුළු තරලය ටිකක් අලුත් ඇඟට එන්නත් කරගන්න ඕනේ වෙනවා. ඉතින් මේ වැඩේ එලිසබත් හැමදාම කරන්න ඕනි විතරක් නෙමෙයි, හොඳින් මතක තබාගත යුතුයි. මේකෙන් වෙන අතුරු ආබාධ නැති කරගන්න නම් එයා දවස් 7ක් ගියාට පස්සේ අනිවාර්යෙන්ම ආපහු එයාගේ පරණ ඇඟට මාරු වෙන්න ඕනේ වෙනවා. සහ මෙහෙම දවස් 7න් 7ට එයාට ඇඟවල් දෙක මාරු කරගන්න තමයි අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ අලුත් වෙනුමෙන් ලැබුණ ආත්ම ශක්තියත් එක්ක එලිසබත්ගේ කලින් වැඩසටහනටම ඇතුල් වෙන්න තීරණය කරාට පස්සේ එයාගේ මේ අලුත් වර්ෂන් එක සූ කියන කෙනෙක් විදිහට හඳුන්වලා දෙද්දී වැඩසටහනේ ප්‍රධානියා වෙන හාවි සහ අනිත් විනිශ්චයකරුවන්ගේ ඇස් එයාට ආකර්ෂණය වෙලා යනවා වගේම ඊළඟ දවස් කිහිපයේ අලුත්ම ගමනක් ආරම්භ කරන සූට හැමෝවම එයාගේ හැකියාවෙන් පුදුම කරවන ගමන් එලිසබත්ගේ ෂෝ එකේ පරණ තැන ආයෙමත් එයාටම අරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන ෂෝ එකේ පුහුණු වීම සහ ෆොටෝෂූට් වලට යන සූ කැපවීමෙන් වැඩ කරනවා විතරක් නෙමෙයි, තරුණ පෙනුම පවත්වාගෙන යන්න හැමදාම හරියට තරල මාත්‍රාව ගන්න සූ සතියක් ගියාට පස්සේ ආයෙමත් පරණ සිරුරට ගිහින් එලිසබත් වෙන්න සිද්ධ වෙන නිසා එයාට ලැබුණ ස්විච් එක ආධාරයෙන් පරණ සිරුරට ඇතුල් වෙලා බිම තියන එයාගේ අලුත් පෙනුම දිහා එලිසබත් බලාගෙන ඉන්නවා. ඒකෙන් පස්සේ එලිසබත්ව මේ වැඩසටහනෙන් අයින් කරවන්න මග බලාගෙන ඉන්න හාවිව හම්බ වෙන්න එයා ගියාට පස්සේ එතනදී හාවි එලිසබත්ගේ ඔෆිස් එකේ දේවල් ටික එයාට ආපහු දීලා මතක සටහනක් විදිහට ටැග්ගකුත් එයාට දෙනවා. මේකෙන් පස්සේ එයා ගෙදර ගිහින් එලිසබත් විදිහට ඉන්න දවස් සහ සූ විදිහට ඉන්න දවස් වෙන් කරලා කාලසටහනක් හදාගත්තට පස්සේ එලිසබත්ගේ ඊළඟ සතියේ පාර්සලය ඇවිත් කියලා ලියුමක් එන නිසා එයා ගිහින් ඒක බාර ගන්නවා. ඊළඟට ආයෙමත් එලිසබත් සූනාට පස්සේ එයාගේ අපාර්ට්මන්ට් එකෙන් එළිය බලාගෙන ඉන්න ගමන් තමන්ගේ මේ අලුත් රූපයේ ලස්සන විඳිනවා වගේම ඊළඟට එයා ආපහු වොෂ්රූම් එකේ බිම තියන එයාගේ පරණ සිරුර දිහා බලලා ඒක තියන්න තැනක් හදන්න බිත්තිය විදින්න පටන් ගන්නවා. ඉතින් මේ සද්ද ඇහිලා ඒක නවත්තන්න කියලා පැමිණිලි කරන්න එන ඔලිව කියන අසල් වැසියා ඊළඟට සූගේ ලස්සන දැකලා කොයිතරම් ආකර්ෂණය වෙනවද කියනවා නම් එයා ආපහු යන්නේ ඕන වුණොත් ගන්න කියලා එයා ළඟ තියෙන මිටියකුත් ගෙනල්ලා දෙන ගමන්. ඒකෙන් පස්සේ සූ එයාගේ පරණ සිරුර අලුතින් හදපු කොටසේ තැම්පත් කරලා එයාගේ පම්පිට් අප් කියන අලුත්ම ෂෝ එකට යනවා වගේම මේ ෂෝ එකේ සූගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම ගැන හාවි සහ එයාගේ කණ්ඩායම ගොඩක් සතුටු වෙනවා. එදා හවස සූයාගේ අලුත් යාළුවන් එක්ක ටිකක් විනෝද වෙන්න එළියට ගිහින් නිද්දී එයාට පිරිමි ළමයෙක්ව හම්බ වෙලා ඒ දෙන්න එකට ගෙදර ආවම ටික වෙලාවකින් සූගෙන හයෙන් ලේන්න පටන් අරගෙන එයාගේ පියවි සිහියක් නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඉක්මනින්ම වොෂ්රූම් එකට දුවල යන සූ එදා දවසේ ඇටමිදුළු තරල මාත්‍රාව ගන්න උපකරණය බැලුවත් ඒ වෙද්දීත් එයා මේ 7 දවසට ගන්න ඕන තරල අරගෙන ඉවරයි කියලා දැක්කම ආයෙමත් පරණැඟට මාරු වෙනවා වෙනුවට එයා ඊළඟට කරන්නේ තවත් වැඩිපුර තරල මාත්‍රාවක් අරගෙන තව දවසක් සූගේ ඇඟම තියාගන්න තීරණය කරන එක. ඊළඟ දවසේ උදේ නැගිටින එලිසබත්ට එයාගේ එක ඇඟිල්ලක පෙනුම අනිත් ඇඟිලිවලට වඩා ගොඩක් වයස පෙනුමක් ඇවිල්ලා තියෙනවා කියලා දැකලා ඉක්මනින්ම ගිහින් මේ ඇඟිල්ල කොයිතරම් හේදුවත් ඒ මහලු පෙනුම නම් නැති වෙන්නේ නැහැ කියලා තේරුනම එයාට ලැබුණ ෆෝන් නම්බරකට කෝල් කරලා මේ අමතර මාත්‍රාව නිසා උන දේ කියනවා. උනත් එයාලා නම් කියන්නේ එහෙම ගන්න අමතර මාත්‍රාවකින් වෙන දේවල් ආපහු වෙනස් කරන්න බෑ කියලා. මේකට එකම විසඳුම තමයි මේ හැමදේම නවත්තලා කලින් දවසේ මුරණ්ඩු වුණ එයාගේ ලාබාල සිරුර අයින් කරලා පරණ එලිසබත්ම වෙන එක. කොහොම වුණත් සූගේ සාර්ථකත්වයේ රස විඳින ගමන් ඉන්න එලිසබත් ටික වෙලාවකට පස්සේ සූගේ ටීවී ෂෝ එකක් බලලා ඒක ඕෆ් කරද්දීම එයාගේ අසල්වැසි පිරිමි කෙනා දොරට තට්ටු කරලා සූගෙන් පෞද්ගලිකවම පාඩම් ඉගෙන ගන්න පුළුවන්ද කියලා අහනවා.
මේකෙන් පස්සේ ඊළඟ සතියේ පැකේජ් එක ගන්න යන එලිසබෙත්ට අමුතුම විදිහේ හැඟීමක් එක්ක කවුරු හරි පස්සෙන් එනවා වගේ දැනෙන්න ගත්තට පස්සේ එයා රෙස්ටුරන්ට් එකකට ගිහින් නිද්දී එයාට දැකලා හුරු පුරුදු අතේ සලකුණක් තියෙන වයසක පිරිමි කෙනෙක්ව දකින්නවත් එක්ක ටිකකින් ඒ කෙනාගේ පර්ස් එක බිමට වැටෙනවා සහ මේ වෙලාවේ එලිසබෙත් දකින්නවා Tamanගේ වගේම මේ කෙනා ළඟත් අංකයක් තියෙනවා කියලා. ඉතින් මේ ඉන්නේ ඇත්තටම තමන්ට හොස්පිටල් එකේ හම්බුන තරුණ ඩොක්ටර් කියලා තේරුම් මරන් ෂොක් වෙන එලිසබෙත් හොඳටම බය වෙලා ආපහු ගෙදර ගිහින් එයාගේ බඩු ඔක්කොම ඇදලා දාලා කලින් එයාට හම්බුන පරණ යාළුවා වෙන ෆ්‍රෙඩ්ගේ ෆෝන් නම්බර් එක හොයාගන්නවා. ඉතින් මේ වෙන දේවල් හිතාගන්න බැරුව ඉන්න එලිසබෙත් ඔළුව ටිකක් නිදහස් කරගන්න ෆ්‍රෙඩ්ට කතා කරලා කෑමකට යන්න ආරාධනා කරනවා වගේම ඊළඟට එයාගේ ලස්සනම ඇඳුමකුත් ඇඳගෙන මේකප් එහෙම දාලා හැඩවෙන්න ගත්තා. ටික වෙලාවකින් එයා යන්න හදද්දී ඊළඟට එයාගේ ලාබාල පෙනුම තියෙන සිරුර දැකලා තව එයා ලස්සන මදි වුණා කියලා හිතලා තව තව මේකප් කරලා සූ වගේ වෙන්න හැදුවත් ඊළඟට එලිසබෙත්ගේ මූණ නතර වෙන්නේ එකම අවුල් ජාලාවක් වෙලා. ඉතින් අන්තිමට ගෙදර තුලටම වෙලා ඉන්න තීරණය කරන එලිසබෙත්ට ෆ්‍රෙඩ් කොයිතරම් පණිවිඩ එව්වත් ඒ එකකටවත් එයා රිප්ලයි කරන්නේ නැහැ. ඊළඟ දවසේ සූ එයාගේ ෂෝ එකට ස්ටුඩියෝ එකට යනවා වුණත් මෙතනදී එයාගේ ඇඟේ විකෘතිතාවයක් ඇති වෙනවා දැනෙනවත් එක්ක එයා ඉක්මනටම රෙකෝඩින් එක නතර කරලා වොෂ්රූම් එකට ගියාට පස්සේ එතනදී එයාගේ බඩෙන් කුකුල් කකුලක් එළියට එනවා කියලා දකිනවා. ඊළඟට මේක එලිසබෙත්ගේ වැඩක් කියලා හිතලා සූමේ සැපයුම් ආයතනයේ ෆෝන් නම්බර් එකට කතා කරලා පැමිණිලි කරද්දී එයාලා කියන්නේ එලිසබෙත් සූ කියලා දෙන්නෙක් නැහැ, ඒ දෙන්නම එකම කෙනෙක් කියලා. ඊළඟ දවසේ සූ ආපහු එද්දී එයාගේ ෂෝ එක කැන්සල් වෙලා තියෙනවා කියලා දැනගෙන ඊළඟට කනස්සල්ලෙන් හාවිගේ ඔෆිස් එකට යද්දී එයාට අහන්න ලැබෙන්නේ ගොඩක් හොඳ ආරංචියක්. මොකද සූ දැන් ප්‍රේක්ෂකයෝ අතරේ අතිජනප්‍රිය වෙලා ඉන්න නිසා එයාව නිව් ඉයර්ස් ඊව් කියන ලෝකයේ වැඩිම පිරිසක් බලන වැඩසටහන ඉදිරිපත් කරන්න තෝරගත්තා කියලා තමයි ඊළඟට හාවි කියන්නේ. ඉතින් මේ ආරංචි අහලා ගොඩක් සතුටට පත් වෙන සූ ඊළඟට ගෙදර ගිහින් මේ අවස්ථාව මගහැරගන්න බැරි නිසා ඊළඟ දවස් කිහිපයේම එලිසබෙත්ව වැඩිපුර දවස් අක්‍රීය කරලා සූ විදිහට සති කිහිපයක්ම දිගටම ඉන්න පටන් ගන්න නිසා එලිසබෙත්ගේ පරණ සිරුරේ ජීව ශක්තිය ඉක්මනටම පිරිහෙන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට එලිසබෙත් නැගිටින දවසේ තමන්ගේ ගොඩක් වයසට ගිය ඇඟ දැකලා කෑ ගැසිලා ඊළඟට තරහින් සූ ආත්මාර්ථකාමී විදිහට වැඩි ඉල්ලීම් කරනවා කියලා මේ පැක් එක සපයන අයට කියද්දී එයාලා අහනවා එලිසබෙත්ට මේ ක්‍රියාවලිය නවත්තලා එයා දැන් ඉන්න විදිහට ඉන්න කැමතිද කියලා. හැබැයි එලිසබෙත් ඊළඟට එයාගේ අලුත් සාර්ථකත්වය මගහැරගන්න අකමැති නිසා මේක දිගටම කරගෙන යන්න හිතනවා වගේම එයා එයාටම බැනගන්නවා සූ සහ එලිසබෙත් කියන්නේ එකම එක්කෙනෙක් කියලා අමතක කරන්න එපා කියලා. එදා හවස එලිසබෙත් පුටුවේ වාඩි වෙලා කකුල් දිගාරින්න හැදුවත් ඒක කරන්න එයාට ගොඩක් අමාරු වෙනවා වගේම ඊළඟට හාවි කලින් දුන්න තෑග්ග වෙන යුම් පිහුම් ගැන තියෙන පොත දැක්කට පස්සේ එලිසබෙත් මේකේ තියෙන රෙසිපි එකක් හදන්න ගන්න අතරේ සූ ඉන්න වැඩසටහනක් ටීවී එකේ පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මේක දැකලා හොඳටම තරහ ගන්න එලිසබෙත් උමතුවෙන් වගේ හැසිරෙන්න අරගෙන එයා සූව පෙන්නන ටීවී එක දිහාවට එක එක දේවල් විසි කරන්නත් ගන්නව විතරක් නෙමෙයි ඊළඟට සූ ඉන්න පෝස්ටර් හැම දෙයක්ම පේන්නේ නැති වෙන්න පත්තරකොළ හැමතැනම අලවන්නත් ගන්නවා. ඊළඟට එයා ඇඟමාරු කරාට පස්සේ මෙතනට එන සූ එලිසබෙත්ගේ ඇතුළ විනාශ කරලා තියෙන විදිහ දැකලා ආයේ කවදාවත්ම එලිසබෙත් වෙන්නේ නැහැ කියලා තීරණය කරාට පස්සේ එලිසබෙත්ගේ සිරුරට මාරු වෙන්නේ නැතුව ඒකෙන් පුළුවන් තරම් තරලය එළියට ඇදලා ගද්දී ඒ සිරුරේ ජීව ශක්තිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්න ගන්නවා. ඉතින් මේ විදිහට එක දිගට මාස 3ක් ඇඟ වෙනස් නොකර ගෙවිලා ගිහින් සූගේ තීරණාත්මක ලොකුම ෂෝ එක දවසට කලින් දවසේ එයා එයාගේ පෙම්වතා එක්ක ඒකේ පෝස්ටර් එකක් දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එයා කලින් අරගත්ත දවස ගාන ගන්න ඕනේ තරල මාත්‍රාව ඒ දවසට ගන්න ගියාත් ඇත්තටම මේකේ තරල ඉවර වෙලා කියලා දැක්කට පස්සේ එයාට ටිකකින් දැනෙන අසනීප ගතිය නිසා වගේම හදිසි අවශ්‍යතාවය නිසාම ඊළඟට සැපයුම් නම්බර් එකට කෝල් කරද්දී එයාලා කියන්නේ මේ තරල ආයේ හදාගන්න නම් සූට එලිසබෙත්ගේ සිරුරට යන්න වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ සූගේ ලොකුම ෂෝ එක තියෙන දවසේ එයාට එලිසබෙත් වගේ ඉන්න වෙනවා කියන එක. මේත් එක්කම එකපාරටම බිමට ඇදගෙන වැටෙන සූ ගොඩක් අමාරුවෙන් දනගාගෙන එලිසබෙත්ගේ සිරුර තියෙන තැනට ගිහින් මේ හොඳටම වියපත් වෙලා ඉන්න එලිසබෙත්ගේ සිරුරට මාරු වෙන්න පටන් ගන්නවා.
ඒ එක්කම සූගේ පෙම්වතායේ පැත්තට එනව දකින්න එලිසබත් එයා තමන්ව දකින්න කලින් ඉක්මනටම දොර වහලා දැම්මට පස්සේ සූව දකින්නේ නැතුව ඊළඟට එයාගේ පෙම්වතා දොර ළඟ ඉඳන් කතා කරලා බැරිම තැන ගෙදරින් එළියට යනවා. මේ වෙනකොට කණ්ණාඩියෙන් තමන් දිහා දකින එලිසබත්ගේ කොඳු ඇට පෙලින් කුඩු වුණ කොණ්ඩය නැති අමුතු පාට විකෘති ජීවියෙක් වෙලා කියලා දැකලා එයාගේ හදවතම කම්පා වෙලා යනවා වගේම ඊළඟට ගැඹුරු හුස්මක් අරගෙන එයා කාමරයෙන් එළියට ගිහින් සැපයුම් ෆෝන් නම්බර් එකට කතා කරලා එයාට මේ ක්‍රියාව නවත්ත ගන්න ඕනේ කියලා ස්ථීර විදිහට කියනවා. මේකෙන් පස්සේ ඊළඟ දවසේම එයාලා එලිසබත්ට අන්තිම පැක් එකක් දෙවලා තියෙනවා සහ මේ පාර්සලය ගන්න එලිසබත් එයාගේ පෙනුමත් වහගෙන දොර ළඟට යනවා වුණත් ඉස්සරහටම හම්බ වෙන ඔලිව එලිසබත්ව දැකලා හොඳටම බය වෙලා එතනින් පැනලා දුවනවා. ඊළඟට වේගවත් ගැහෙන හදවතින් මේ පාසලේ අරගෙන එන එලිසබත් මේ දේවල් ඉවර කරන්න හිතාගෙන අන්තිම එන්නටත් සූට දෙන්න ලෑස්ති වෙද්දී මේ වෙලාවේ එයාට සූ විදිහට පහුගිය දවස්වල ගෙවුන සහ එයාට ලැබුණ සාර්ථකත්වය ගැන මතක් වෙන්න ගන්නවා වගේම අද රෑ එයාගේ විශිෂ්ටම ඉදිරිපත් කිරීම කරන්න තියෙන දවස කියලා තේරුම් ගන්න එලිසබත්ට නිරූපණ ජීවිතයේ ගෙවපු සුන්දර කාලයේ අත්දැකීම තව දවසක් හරි ලබා ගන්න නම් මේ සූගේ සිරුර තවදුරටත් ඕනේ කියලා හිතන්න ගන්නවා. ඉතින් ඒත් එක්කම ඉක්මනට සිරුරු මාරු කරන උපකරණය ගන්න එලිසබත් සූගේ ඇඟට මාරු වෙන්න හිතලා ලේහුව මාරුව පටන් ගද්දී දෛවයේ සරදමකට වගේ සූට සිහිය ආවත් පළවෙනි වතාවට එලිසබත් සහ සූ දෙන්නම මේ වෙලාවේ සිහියෙන් තමයි ඉන්නේ. ඊළඟට ඇත්තටම එලිසබත් තමන්ව ඉවර කරන්න හැදුවේ කියලා තේරුම් ගන්න සූ ඒකෙන් තරහ ගන්නවා විතරක් නෙමෙයි එයා ඒ තරහින්ම එලිසබත්ට ගොඩක් ගහන්න අරගෙන ඊළඟට දිගින් දිගටම පයින් ගහගෙන යනවා වගේම අන්තිමට එලිසබත්ගේ ජීවයක් නැති සිරුර බිම තියෙද්දී තමන් කරපු දේ තිත්ත ඇත්ත එයාගේ හිතේ දෝංකාර දෙන්න ගන්නවා. මොකද එලිසබත් සහ සූ කියන්නේ එකම ජීවයකින් හැදුන දෙන්නෙක් නිසා එක්කෙනෙක් නැතුව අනිත් කෙනාට පැවැත්මක් තියෙන්නේ නැහැ. කොහොම වුණත් සූයාගේ හවස ෂෝ එක තියෙන තැනට ගිහින් ගොඩක් ලස්සන නිල්පාට ගවුමක් ඇඳගෙන ඉන්නවා දකිද්දී එයාගේ හිතට සතුටක් ගලාගෙන ආවත් මේ වෙද්දී ටික ටික අපහසුතා දැනෙන්න පටන් ගන්න නිසා එයා ඉක්මනටම වොෂ්රූම් එකට දුවලා යනවා. ඉතින් එතනදී එයාව ෂොක් කරවන ගමන් මෙහෙමදත් ගැලවිලා එකින් එක අතට එන්න පටන් ගන්නේ එයාගේ දීප්තිමත් හිනාව එයාගේ ඇස් ඉස්සරහම අතුරුදන් වෙලා යන ගමන්. හැබැයි තවමත් හිතේ බලාපොරොත්තුවක් තියෙන සූට තමන් තරුණ වෙන්න ගත්ත ඇක්ටිවේටර් එන්නත මතක් වෙලා එයාගෙම මීටත් වඩා තවත් හොඳ වර්ෂන් එකක් හදාගන්න හිතාගෙන ඉක්මනින්ම එළියට යද්දී හාවි සහ අනිත් කොටස්කරුවන්ව මගදී හම්බුනාට පස්සේ එයාට මේ වෙලාවේ ඒ අයට පොඩි හිනාවක් දාලා යන්තම් එතනින් පැනලා යන්න පුළුවන් වෙනවා. ආපහු ගෙදර යන ලිෆ්ට් එකේදී සූගේ අතේ තියෙන නියපොත්තක් වගේම කනකුත් ගැලවිලා යනවා දැකලා ඉක්මනටම වොෂ්රූම් එකට ගිහින් එකපාරක් විතරක් පාවිච්චි කරන්න කියලා තියෙන ඇක්ටිවේටර් එක අරන් ඒ උපදෙසත් ගණන් නොගෙන එයා එක විඳගන්නවත් එක්කම වේදනාවෙන් ගිලගන්න ගමන් පටන් ගන්න මේ පරිවර්තනයෙන් අන්තිමට සූව එයාටවත් අඳුනගන්න බැරි විදිහේ විකෘති ජීවියෙක් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් පස්සේ අන්තිමට සූ එයාගේ මේ විකෘති පෙනුම දිහා දරාගන්න බැරි හදවතින් කණ්ණාඩියෙන් බලාගෙන ඉඳලා ඊළඟට එයාගේම ලස්සන පෝස්ටර් එකක් දිහා බැල්මක් හෙලලා ආපහු එයාගේ ලස්සන ගවුම ඇඳගන්නවා. ඒකෙන් පස්සේ එලිසබත්ගේ මූණේ පින්තූරයකින් එයාගේ විකෘති මූණ වහගෙන මේ ෂෝ එක තියෙන තැනට යන එලිසබත්ව දැකලා නරඹන්නන් හැමෝම මේ ඉන්නේ ලස්සන සූ කියලා හිතාගෙන ඔල්වර සඳෙනවා දැක්කත් ඇත්තටම මේ සතුටුදායක නිමේෂය තියෙන්නේ එයාගේ හිත ඇතුලේ විතරයි. කොහොම වුණත් මේ ෂෝ එක පටන් ගන්න වෙලාවේ නරඹන්නන් ප්‍රීතිഘോഷා දෙද්දී එයා ආඩම්බරයෙන් වේදිකාව උඩට නගින්නේ නොසන්සුන් බැල්මවල් සහ තනින් තන මිනිස්සුන්ගේ මිමිනීම් වලට තමන් ගොදුරු වෙනවා කියලා දැනෙන්න ගන්න අතරෙයි. ඉතින් එකපාරටම ෂෝ එක අතරමඟදී මේ වෙස් මූණ ගැලවිලා වැටිලා සූගේ සැබෑ විකෘති මූණ එළියට එද්දී අනිත් අය එයාට යක්ෂණියක් කියලා කෑ ගහන ගමන් බය වෙලා එහෙමෙහෙ දුවන්න ගත්තී. ආරක්ෂකයෝ ඉක්මනට සූ ළඟට දුවගෙන ආවත් එතනදී යා අඬන ගමන් බැගෑපත් වෙලා කියන්නේ තමන් නැත්තටම එලිසබත් කියලා. කොහොම වුණත් ගාඩ්ලයාගේ ඔළුවට පාරක් ගහනවත් එක්කම ඊළඟට මොකද වුනේ කියලා හිතන්නවත් කලින් හැම පැත්තටම ලේ විසි වෙන ගමන් සූව ආය ආයමත් වර්ධනය වෙන්න ගන්නවා සහ ඊළඟට එකපාරටම එයාව පුපුරලා යන්න අරගෙන බිමට වැටෙනවත් එක්කම එයාගේ ඔළුව තියෙන කොටස ගැලවිලා හොලිවුඩ් වල එලිසබත්ගේ නම තියෙන බැබලෙන තාරකාවේ ටයිල් එක උඩට ගියාට පස්සේ එයාට එක මොහොතකට දැනෙන සතුටකින් එයාගේ සාර්ථක කාලය මතක් වෙන්න අරගෙන එහෙමම දිය වෙලා යන්න ගන්නවා.
ඇත්තටම මේ කතාවෙන් තමන් කවුද තමන්ගේ ඇත්ත ස්වරූපය පිළිනොගැනීම සහ අනිත් අයගේ පිළිගැනීම වෙනුවෙන් අපි කරන සමහර තෝරගැනීම්වල ප්‍රතිවිපාක ගැනත් පණිවිඩයක් දෙන ගමන් තමයි මේ විදිහට ඉවර වෙලා යන්නේ. ඉතින් මේ වගේම තවත් හොඳ පණිවිඩයක් දෙන කතාවක් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ රිවියු එකෙන් හමු යමු. හැමෝටම සුබ දවසක්.